අපේ රටේ පොලිසිය යුක්තියයි අරකයි මේක එකක එක එක නම් දාගෙන මේ කුඩු මද්ද්‍රව්‍ය අල්ලලා ඉවරයක් කරනවා කියලා කිව්වට මේ කුඩු ගහනුන්ව තමයි හැමදාම අල්ලන්නේ. එහෙම නැතුව මේ කුඩු ගේනුන් අල්ලන එකක් අපිට පේන්නේ නැහැ. කියන්නේ මේ තෝරු මෝරු ඉන්නේ නැද්දි නිකන් සාලේ හුරුල්ලෝ හාල් මැස්ස තමයි අල්ලලා පොරොට මේ මාධ්‍ය සම්දර්ශන පෙන්වන්නේ මෙච්චරක් ඇල්ලුවා අච්චරක් ඇල්ලුවා අරෙහිදි මෙහෙම ඇල්ලුවා කක. ඉතින් මේ දේවල් මෙහෙම වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපි දන්නවා දැන් මිනිස්සුත් මේ ඇත්ත දන්නවා. අද වෙනකොට පොලිසියත් නිකන් පාතාලේ අතේ තමයි තියෙන්නේ කුඩංගේ අතේ තමයි අද වෙද්දි පොලිසියත් තියෙන්නේ. මේ වගේ තත්ත්වයක් තමයි අද අපේ රටේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් පොලිසියේ ලොක්කෝ තරු ගහගෙන ලොක්කෝ වගේ රගපෑවට උන්ගේ නිරුවත දැන් වෙනකොට ලංකාවටම ලෝකෙටම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මොකද ඒකට හේතුව තමයි පාතාලේ ඇල්ටෝ ධර්මයේ කියලා පුද්ගලෙක් මේ අගලවත් OIC කලින් ගල්කිස්සේ පොලිසිය අපරාධාංශ හිටපු ස්ථානාධිපතිලු. ඉතින් මෙන්න මේ අගලවත් OIC ට කෝල් එකක් අරගෙන ඔගේ අම්මට කියලා අමතන හැටි අපි ඉස්සෙල්ලා අහලෙමු. නබෝ නිකා තෝරි බොරියා නම් මනා තෝරි හොරි ගන්න එපා. කරපු වැඩවලට ඕගොල්ලන්ට රිටර්න් එකයි එච්චරයි කියන්න තියෙන්නේ. හරි පොඩ්ඩක් කතා කරන්න දියා මට වයින් එපා බං මං එහෙම නෑ මම මට ඒක එච්චර කිව්වෙ නෑ මට කෝල් එකක් තාම ඕයිති මගේ තරහකාරයෙක් කියලා මං කියලා නෑ නේ බං. හරි හරි ඔයා ඕගොල්ලෝ තරහ දැන් ඔයාත් අපේ තරහකාරයෙක්. හරි මේක අහගන්නකෝ. ඔයා අනිවාර්යෙන් ඌ ඉන්න තැන අපිට සෙට් කරන්න ඕනේ. සෙට් කරේ නැත්නම් ඔයාට වෙන ඔයාට සෙට් කරන පුඩිය බලා ගන්නකෝ මම. ඔයා නිකන් එහෙම වැඩේ ආව නා ඌ නිකන් මේ වීඩියෝ කෝල් එක අරගෙන පාට් එක දාලා ඌට වැඩ කරන්න එපා ඔයි. ඔයි ඩැඩි හොඳයි තමුසේගේ ගෑණිව දුන්නා නම්. තමුසේ දන්නවනේ මං ගාව වැඩ නෑ. අපි ගාව කෙලින් වැඩ. හරි. මට දැන් තේරෙන්නේ බං මේක මෙච්චර කේස් එකක් නෙමෙයි. මෙච්චර කේස් එකක් මේ ආනකො ඔයිසි මාත මේ ආනකො තමුසෙලාට ඔයි ගණන් බල බල සල්ලි දුන්නේත් නෑ. තමුසෙට දෙන්න වෙනම ලක්ෂ 10ක් එමිණි අයින් කරලා තිබ්බා. ධර්ම මේ වැඩේ වුණාට පස්සේ මෙන්න ලක්ෂ 10 දීපන් කියලා හෙට්ටිය රජි මාතර. එහෙම විශ්වාසයක් එමිණියා ගාව තිබ්බේ. කරන්නේ තමුසෙට අපිට කෝල් එකක් දෙන්න බැරි වුණා. තමුසෙ අම්මට කඩේ කාඩ වීඩියෝ කෝල් අරන් දුන්නා ඩ්‍රයිවර් එකගෙන ආපු. ඊටදී හොඳ වෙයි තමුසෙ ගෑණිව දුන්නා නම්. ආ තමුසේ ඔය ඩැඩි උදා මට දුන්නා නා. ඔයයි සී තමුසේ ඔය තමුසේ තරු වලට ලැජ්ජයි ඔයි. නේරුණා. මම ලංකාවට යන ඔබේ උඹගේ ඔයයි සී කන් උඹගේ ටෙස්ටිය බලන්න තිබ්බා මගෙත් එක්ක. ගෙදරට බෑලා. ගෑයිද? තෝ දන්නේ මගේ වැඩ කරන්න බා. යකෝ අපි යුනියන් ගිය කොල්ලෝ. නේරුණාද? උඹලා අපේ සල්ලි අරගෙන උඹලා හොටල් එකට ගෑණිව දීපන්කෝ. ඔය ඇත්තටම අර ස්ටිප් එකේ ඉඳලා ආපු හොඳ ගුණගරුක කොන්දක් කෙලින් තියෙන හොඳ ජෙනුවින් කැරක්ටර් එකක් කියලා. ඔයා බලාගෙන ගියාම අර 103 ජංගි අඳින්නේ. ජංගි කිව්වම ජංගි වල තියෙන අර ලාබාලම ක්වොලිටිය අර 103ට තියෙන ජංගි. අන්නේ ජංගි අඳින ඔයා බලන් ගියා. තේරුණා? මේ මෙයියේ පෙරදත් මේ කතා කරනකොට මං කෝ නෑ නෑ එමිණියම නෑ බං ඌ මේම මේම. මේ ඩ්‍රයිවර්ට කතා කරලා පස්සේනේ දන්නේ. වීඩියෝ කෝල් අරන් දීලා පාට් එක දාලා බක් දැනගනින් බගේ ඔයිසි කන් ඉවරයි හොඳ ගූ ගහලා එලවන්නේ බඩ ගෙවල් වල ඉන්න දෙන්නෙත් නෑ දැනගනින් අපිට කොහොමත් එකයි මේ ඔයි තමුසේට මොකද්ද කියන මාරුව උඩ වීඩියෝ කෝල් අරන් දෙන්න ආ අනේ ඔයි මේ ආනවා තමුසේ මේ මොන පොලිස් දෙයි තමුසේ පොලිස් කාර්යය ඕවා කරන්නේ නැහැ ඔයි ජරාව කන හොඳ පොලිස් කාර්යය ඉන්නවා උන් ජරාව කෑවා ජෙනුවින් කොන්ද කෙලින් ජරාව කාලා කොන්ද කෙලින් වැඩ කරනවා කොන්ද කෙලින් වචන කියනවා ඒ වචන වලට නිග්‍රහණ වෙන්න වැඩ කරනවා තේරුණාද ඒක වැඩක් නෑ මං ආන දෙයට උත්තර දෙනවාකො මේ මං ආන දෙයට උත්තර දෙනවාකො මට දැන් තමුසේට පුළුවන් දුව සෙට් කරන්න ඌව සෙට් කරොත් විතරයි තමුසේට මං chance එකක් දෙන්නේ නැත්තම් chance එකක් දෙන්නේ නෑ මේ ඒ යකා මොලේ ඉන්නේ කියලා මං දන්නේ නැහැ මං කතා කරනවා වාර කියන අයියෝ බං මට එහෙම කියන්නේ බං බලන මං මේ මා ඔබලගේ දේවල් වල අඳුර මාත්‍රකින් දෙයක් කරේ නෑ මං ඔගේ හානියක් වෙන දෙයක් අර මං මොකද කියන්නේ මෙන්න මූ තමයි මිනිහා කියලා ඉතින් ඊට වැඩි හොඳයි තමුසේ ගෑණි ගෑණිගේ වෙන්නවනะ ඈ නෑ නෑ සෝරි බං
ඉතින් දැන් මේ මේක අහපුවාම ඔයාලට තේරෙනවා ඇති මේ පාතාලේ මේ මිනිහට බයේ මොන තරම් කික්ෙක් වගේ තමයි මේ OIC කාර්යය ඉන්නේ. අනිත් එක තමයි මේ යන විදිහට පොලිසියත් පාතාලට සපෝට් නැහැ. දැන් මෙතන මෙයා එකතරාකදී කියනවා මං උන්ට අතක්වත් කියන්න දුන්නේ නැහැ. ඒ තරම් රැකලා මේ මේකන හෙන කුට්ටියක් දීලා ඇතිනේ. කුට්ටි ලොකුවට පාස් කරගෙන ඇතිනේ පාතාලේ පොලිසියයි පොලිසිය OIC ලා කට්ටියත් එක්ක ලොකු ලොකු කුට්ටි බෙදාගෙන ඇති. ඉතින් මෙහෙම යනකොට සාමාන්‍ය මිනිහෙක් විදිහට දැන් මම දන්නවා නම් ආන් අහවල් තැන ආවල් අරු කුඩු බිස්නස් කරන්නේ කුඩු ගෙන්නලා විකුණනවා මේ මිනිස්සුන්ට මේක හින්දා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ තරුණ පරම්පරාව ඉවරයි ස්කෝල් ළමයි ඉවරයි කියලා දැන් මට ප්‍රශ්නයක් තියෙනවා නා මම ගිහිල්ලා පොලිසිය බැරිලා පැමිණිල්ලක් දැම්මොත් එහෙම අහවල් පුද්ගලයා කුඩු ගෙන්නනවා ඒකට අග්ගල නවත්තන්න මොන හරි කරන්න කියලා ඊට පස්සේ පහුවදාට මට තමයි කුඩු වෙන්න තියන්නේ මොකද හේතුව දැන් පොලිසිය පාතාලේ අයියේ මල්ලි වගේ ඉන්නේ එතකොට මොකද වෙන්නේ පොලිසියට පොලිසිය කියනවා පාතාලේට කෝල් කරලා ගියා මෙන්න මෙහෙම කේස් එකක් ආවා අපිට කම්ප්ලේන් එකක් ආවා මෙන්න මෙහෙම අන්න අරු කුඩු වෙන එක මාට් වෙලා කියලා ඒ හින්දා මේ මෙන්න මූ තමයි කම්ප්ලේන් එක කරේ කම්ප්ලේන් එක කරපු එක අහවල් දිහා ඉන්නේ ඇඩ්‍රස් නම ගම ඔක්කොම දන්නවනේ එතකොට දැන් පැමිණිල්ල ලියද්දි එහෙමනේ ඉතින් ඊට පස්සේ ගෙදරටම ඇවිල්ලා අර පැමිණිල්ල දාපු එකට කුඩු වෙන්න තියලා එනකන් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අද වෙද්දි මේ රටේ වෙලා තියෙන්නේ. ඉතින් දැන් පොලිසියත් පාතාලේ අතේ තියෙන්නේ අර හුරුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ තමයි සිද්ධියක් වෙලා තියෙන්නේ. ඉතින් අපි උනත් ගිහිල්ලා කුඩු ගැන මොකක් හරි පැමිණිල්ල දැම්මොත් එහෙම කාට හරි විරුද්ධ ඒක නිකන් හරියට අර කොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් අද වෙද්දි රටේ නීතිය සම්බන්ධව මිනිසුන්ට හරි විශ්වාසයක් නැති වෙලා තියෙනවා. මේ දේවල් එක තමයි මිනිසු මේ අවියාවිද අරගෙන නීති විස ප්‍රශ්න විස දන්නේ එහෙම පටන් ගන්නෙ. ඉතින් මේ දේවල් වළක්ව ගන්න නම් මේ රටේ පොලිසිය හරි විදියට හැදෙන්න නම් මේ කුට්ටි වලට එක එකට මේ සල්ලි වලට පගාවට නැමෙන්නේ නැති හොඳ පොලිස් කාර්යෝ පිරිසක් බිහි කරගන්න ඕනේ නම් අපි මොන වගේ දේවල්ද කරන්න ඕන රටක් විදියට මේ රට ඉස්සරහට යන්න නම් පොලිසිය හොද වෙන්න නම් මේ කුඩු අනම්ම නම් මේ දේවල් ඇත්තටම නැති වෙලා යන්න නම් මේ දේවල් වලට මේ දූෂණ වලට මොන වගේ දෙයක්ද පියවරක්ද ගන්න ඕන කියලා ඔයා දරන අනිවාර්යෙන් අදහසක් ඇති. ඒක අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මොකද ඒක ගොඩක් වටිනවා. මිනිස්සුන්ගේ අදහස් තමයි හැමදේම ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා දරන අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට අනිවාර්යෙන්ම ලයික් කරන්න. channel එකත් අනිවාර්යෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.